මේ රටේ ව්‍යාපෘති වෙච්ච හැටි බැලුවාම උදාහරණයක් ඇටියට කටුනායක කොළඹ අධිවේගී මාර්ගය සැලසුම් කිරීම ආරම්භ කළේ 1968. ඒක විවෘත කළේ 2010ට කිට්ටු වෙලා. තුන් වතාවක් ඒ ව්‍යාපෘතිය නතර කළා වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඊළඟට කොළඹ ඉඳන් කොට්ටාවේ ඉඳන් ගාල්ලට අධිවේගී මාර්ගයේ සැලසුම් කළේ 1991 දී ප්‍රේමදාස පාලන සමය. මම මේ කියන්නේ මේ ව්‍යාපෘතියක් කරන්න තියෙන අමාරු. දැන් ඕගොල්ලෝ හැමෝම දන්නා දැනට යන ව්‍යාපෘතියක් තමයි නව කැලණිපාලම ව්‍යාපෘතිය. දැන් ඒක ඉදි කරගෙන යනවා. ජයිකා ආධාර. ඕක සැලසුම් කරලා ඕකට මූල්ගල තිබ්බේ 2014. තාම කරනවා. ඉතින් මම කියන්නේ මේ ව්‍යාපෘතියක් කරනවා කියන එක ව්‍යාපෘතියක් ඉදිකිරීම තත්ත්වයට ගේන්න ලංකාවේ අවුරුදු 10ක් 15ක් ගිහින් තියෙනවා මේ වගේ ව්‍යාපෘතියක්. නමුත් අපි පළමුවෙන්ම මේ සහල්ු දුම්රිය කියන සංකල්පයම ගෙනාවේ 2016. ඊළඟට මේකේ සක්ෂතා අධ්‍යයනය, මේකේ පරිසර අධ්‍යයනය, මේකේ සමාජ බලපෑම මේ සියලු අධ්‍යයනයන් ඉවර කළා උපදේශන සේවාවන් වලට ගිහිල්ලා අපිට පුළුවන් වුණා 2019 මාර්තු වල ණය ගිවිසුම්වත් සංකල්පලා බෝහෝල් ගහලා ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කරන මූලික ඒ අඩිතාලම දාන. ඉතින් මේක පොලිය කීයද? 0.1යි. 108.6 පොලියට අරගෙන සල්ලි අරගෙන අධිවේගී පාරවල් කැලෑවල හදපු අය මේ 0.1 පොලිය ප්‍රශ්න කරනවා. අර උපදේශන සේවාවේ පොලිය 100.01යි. දැන් මේ අධිවේගී පාරවල් නිසා ඇති වෙලා තියෙන තත්ත්වය මම පාර්ලිමේන්තුවේදීත් පැහැදිලි කළා. 2013 දී අපිට මුළු ණය බර ගෙවන්න තිබුණේ විදේශීය ණය බර $2 බිලියන 2යි. 2016 වෙනකොට ඒක $බිලියන 4යි. දැන් ඒක $බිලියන 6යි. 2023 දී $බිලියන 10යි. 5 ගුණයකින් වැඩි වෙනවා. අවුරුදු 10ක් ඇතුළත. මේ ණය මේ 0.1 පොලියට ගන්න ණය දෙගුණයක් වෙන්න අවුරුදු 700ක් යනවා. ඉතින් ඒකද අරකද එතකොට මේ දැන් හදලා තියෙන කෙරුවාවද මේකද තියෙන්නේ. ඒක අපි කවුරුත් දන්නවා ජපානයේ කිසිම ආකාරකින් ලංකාවේ දේශපාලනයට අත ගහලා නැහැ. ඒ වගේම ජපන් ආධාරවල වලින් කොමිස් ගහන්න බෑ. ඒ වගේම ජපන් ආධාරවල ගුණාත්මක භාවය ප්‍රශ්න වෙලා නැහැ. කාටවත් පෙනේ ඔය කැලණිපාලම ඉදි කළාම ඒකේ තියෙන ගුණාත්මක භාවය. කවුරුත් දන්නා පාර්ලිමේන්තුවේ ගුණාත්මක භාවය. කවුරුත් දන්නා ජපානයේ හදපු අනිකුත් ව්‍යාපෘති වල තියෙන ගුණාත්මක භාවය. ඉතින් ඒක නිසා ශ්‍රී ජයවර්ධනපුර ඉස්පිරිතාලේ අදටත් බොහොම හොඳට තියෙනවා. අවුරුදු 40ක්. පාර්ලිමේන්තුව අවුරුදු 40ක්. තාම ප්‍රධාන එක නඩත්තු කටයුත්තක්වත් කළේ නැහැ. ඉතින් අපි දන්නවා මේවායේ තියෙන ගුණාත්මක භාවය අනිකුත් විදේශ ආධාර තියෙන ව්‍යාපෘතිත් එක්ක බැලුවා. මේ දපන් තාක්ෂණයට පයින් ගහලා මේ බොරු ටිකක් ජනතාවට කියලා මේ උත්සාහ කරන්නේ වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි. මේකෙන් ජපානයත් අපිත් එක්ක තරහ වෙනවා. මොකද ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච විශාලතම විදේශ ආයෝජනය. ඒ වගේම අපේ ව්‍යාපෘති කණ්ඩායමට සම්මානයක් ලැබුණා. ජයිකා ආයතන ඉතිහාසයේ අවුරුදු 3ක් වැනි කෙටි කලකින් සංකල්ප පත්‍රිකාවක සිට ඉදිකිරීම් කටයුත්තක් දක්වා ව්‍යාපෘතියක් ආපු පළවෙනි අවස්ථාව ජයික ඉතිහාසයේ ඒගොල්ලන්ගේ විදේශීය ව්‍යාපෘති ගත්තාම ලංකා ඉතිහාසෙත් එහෙම. ඉතින් ඒක නිසා මේ ව්‍යාපෘතිය නතර කිරීම සාහසික ජාතික අපරාධයක්. මම ඉදිරියේදී හෙළිදරව් කරනවා මේ ව්‍යාපෘතිය ඇයි නතර කරන්න කියලා අපි බලාගෙන ඉන්න ආණ්ඩුව මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අපේ රජයේ තිබුණා නම් අපේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2023 වෙනකොට මේක එනවා. ඒ විතරක් නෙමෙයි මේ ණය ගෙවන්න පටන් ගන්නේ අවුරුදු 13කට පස්සේ. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 13ක් වෙනකොට මේකෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙයි මේ ණය ගෙවන්න කියලා. එතකොට එහෙම දෙයක් එහෙම නැතුව මේ අද ඔය අරගෙන අධිවේගී පාරවල් ක්‍රීඩාංගන වරායවල් හැදුවා නැව්වෙන්නේ නැති ඒවයින් ඒවා එවලම ණය ගෙවන්න සිද්ධ වුණා. ඉතින් එහෙම එකක් නෙමෙයි මේක. ආදායමෙන් ණය ගෙවන්න පුළුවන් සක්ෂිතා අධ්‍යයනයක් මූල්‍ය අධ්‍යයනයක් කරලා තමයි මේකට අපි බැස්සේ. මේක නිසා මොනතරම් මේක නිසා කොච්චර උනන්දුවක් ජනතාවගේ ඇති වුණාද කිව්වොත් බත්තර මුල්ල හා මාළඹේ ප්‍රදේශවල ඉඩම් අවුරුද්දක් ඇතුළත 100ට 120කින් මිල ගණන් වැඩි වුණා. මේ ප්‍රේල් පාර එනවාය කියන අදහසට කොච්චර වටිනාකම් තව අතිරේක වටිනාකම් මේ ඉඩම් වලට එනවද? එතකොට අන්න ඒ සියල්ල කල්පනා කරලා බලලා තමයි අපි මේ ව්‍යාපෘතිය කළේ. බේරේ වැවාවට අපි සහ මරදාන ඉඳන් කොටුවට අපි මැනින් මාකට් එක ප්‍රතිස්ථාපනය කළා. කාටත් පේනවා ලංකාවේ විශාලතම ගොඩනැගිල්ල අද පෑලිය ගොඩ අපි ඉදි කරලා තියෙනවා. එතකොට ඒකෙන් ඒ වගේම බත්තරමුල්ල ප්‍රදේශයේ අපි හෙක්ටාර 200කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනයට මුදාගත්තා මේ ක්‍රියාවලියත් එක්ක. ඒතර ඒ වයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය බැලුවාම මේ දුම්රිය මාර්ගයට යන වියදමත් එක්ක මේවා රටේ ජනතාවගේ ආර්ථිකයට තිබිච්ච ලොකුම දෙයක්. මේ රටේ ප්‍රවාහන ප්‍රශ්නයට තිබිච්ච ලොකුම දෙයක්. මම එකක් කියන්න ඕනේ. මගේ නම ඇහුවම 20 වෙන කට්ටියක් ආණ්ඩුවේ ඉන්නා නායකත්වයේ ආපු හැටියේ අරුවක්කාරු ව්‍යාපෘතිය නැවැත්තුවා. නවත්තලා කසල ගෙනihin දාන්න කිව්වා. කොහාටද? කෙරවල පිටියට. අද ගිහින් බලන්න. මීතොට මුල්ලට වැඩිය ලොකු කුණු කන්දක් අද නිර්මාණය කළා දිනවා එතන මේ ආණ්ඩු. මීතොට මුල්ලට වැඩිය ලොකු කුණු කන්දක්. පොලිසිය දාලා තවත් අය දාලා කුණු අදින්න ඇද්දට මීතොට මුල්ලට වැඩිය ලොකු කුණු කන්දක් ඇති කරලා. දැන් අරුවක්කාරු ව්‍යාපෘතිය ලැබුණ පෙබරවාරි වල විරුද්ධ කරන්න යනවා. ඒ වගේ ඇත්තටම මේ කරේ සාහසික ජාතික අපරාධයක්. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. මේ බොරු වලට රැවටෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. අපේ ආණ්ඩුවක් යටතේ අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘති හතරම ගල්ලා රටේ පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. අපි මේ ආදායම් උපදවන්නේ නැති තැන්වල ආයෝජනය කරන්නේ හොඳ සක්ෂතා අධ්‍යයනයක් එක්ක හොඳ මූල්‍ය අධ්‍යයනයක් එක්ක තමයි අපේ ව්‍යාපෘති අපි සිද්ධ කරන්නේ. මහා දක්ෂ ලී කුවාන් නූල වගේ කට්ටිය කියලා ඇවිල්ලා අපි අර කිසිම ප්‍රශ්නයක් නැතුව දුවපු අර බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුවවත් කරගන්න බැරි වුණා. හමුදාවෙන් දාලා පොලිසියෙන් දාලා අපි මේ පොලිස් කොස්තාපල් මහතුරුත් එක්ක කරපු වැඩ ඒවා කරගන්න බැරි වුණා. අපි හිටියනම් මෙලහාට අරුවක් කාරුවත් ඉවරයි. කොළඹ කුණු එහෙ ගෙනියනවා. ගෙනිහිල්ලා මේ කසල මේ කරදි මේ කෙරවල පිටියට මේ කළා තියෙන මේ භයානක අපරාධය. ඒ අබේ භූමිය මුතුරාජ වෙලා අබේ භූමියට කළා තියෙන භයානක අපරාධය වෙන්න ඉඩ තියන්නේ අපි. අපේ ආණ්ඩුව යටතේ අපි අරුවක් කාරු කසල ගෙනිච්චා. කසල ගෙනිච්චා. නොඑක් විරෝධතා තිබුණා. නමුත් කසල ගෙනිච්චා. ඒක ඔක්කොම නැවැත්තුවා. චන්දෙත් එක්ක මේ ආණ්ඩුව කොහොමද බලයට ආවේ? මේ ආණ්ඩුව බලයට ආවේ අර්ජුන මහේන්ද්‍රන් කණෙන් අල්ලන් එනවා නේ. කණෙන් අල්ලන් එනවා කො අර්ජුන මහේන්ද්‍රන්. මේ රටේ ජනතාවට කිව්වේ එහෙමයි. මේ රටේ මහ බැංකුවේ සිදුවෙච්ච මහ දවාලේ සිදුවෙච්ච මහ මංකොල්ලේ. ඕකනේ රටේ කිව්වේ සියලු දෙයට. දැන් ගෙනාවා. අඩු ගානේ අර අර්ජුන ඇලෝසියස් එක තප්පර 5ක් හිරේ දාන්න පුළුවන් උනාද මේ ආණ්ඩුව? ආණ්ඩුවේ රහස් පොලිසියට දවස් 7ක් යනකම් හොයාගන්නව පුළුවන් උනාද? හැබැයි අපි ආණ්ඩුව යටතේ අපි අර්ජුන ඇලෝසියස් මාස ගාණක් හිරේ දාලා තිබුණා. මතක තියාගන්න. 2015 කරපු දෙයට. ඒ වගේම 2016 ඒ කරපු වංචාවේ ඩොලර් මේ රුපියල් බිලියන 12න් බිලියන 11ක්ම ආණ්ඩුව ෆ්‍රීස් කරලා ඒ සල්ලි අතට ගත්තා. මේ ආණ්ඩුව හිටියානම් ඒකත් දෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ තියෙන ඩීල්. ඉතින් ඒ ඩීල් ගැන කියන්නේ. ඒ වගේම කිව්වේ කොහොමද? සහරාන් සිංහල බෞද්ධයින්ට කිව්වේ කොහොමද? සිංහල බෞද්ධ ඡන්ද වලින් ආවේ අපි සිංහල බෞද්ධ කියලා. බොහෝ දෙනෙක් කිව්වේ එහෙමයි. එහෙම කියලා ආවේ සාරාන්ගේ අපරාධකාරයෝ පිටිපස්සේ ඉන්නවා මේ ආණ්ඩුව පිටිපස්සේ දේශපාලන අපරාධකාරයෝ කියලා කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කවුද අල්ලලා තියෙන්නේ? සාරාන්ගේ අපරාධකාරයෝ හිටපු දේශපාලන අපරාධකාරයෝ කවුරුවත් අල්ලලා තියෙනවද? නොඑක් නම් කිව්වා මම කියන්නේ නම් ගොඩක් නම් කිව්වා මන්නාරම් පැත්තේ කොළඹ පැත්තේ ව්‍යාපාරිකයන්ගේ දේශපාලකයන්ගේ නම් එක්කෙනෙක් අල්ලලා තියෙනවද? නෑ. මේ පට්ටපල් බොරුවක් කළේ මේ රට රැවට්ටුවා. MCC කිව්සුම ගැනත් එච්චරයි. මේ රට රැවට්ටුවා. ඇමරිකන් ඔත්තුකාරයෝ ඉන්නවයිකෝ CIA කිව්වා අරවා කිව්වා මේවා කියලා මේ රට රැවට්ටුවා. මේ රටේ ජනතාවට සිංහල බෞද්ධ ජනතාවට මේ තරම් භයානක වංචාවක් කරපු කිසිම රජයක් හිටියේ නැහැ මේ ඉතිහාසයේ. මේ වගේ පට්ටපල් බොරු කියලා මාධ්‍ය හරහා බොරු රංගනයක් ඇති කළා කරපු මේ අපරාධයට මේ රටේ ජනතාව ඉස්සරහට මැතිවරණවලදී පිළිතුරු දෙයි. ඒකට වග කියන්න සූදානම්ෙන් ඉන්න ඕනේ මේ බොරු ප්‍රචාර කරපු හැම කෙනා. ජනතාව ඉතින් පිළිගත්තේ නැහැ. මොකද ජනතාවට කිව්වනේ අපරාධකාරයෝ අල්ලනවා, අර්ජුන මහේන්ද්‍රන් කණෙන් අල්ලන් එනවා, KP වගේ අල්ලන් එනවා. එහෙමනේ කිව්වේ. අල්ලනවා කියවනේ සාරාන්ගේ අපරාධකාරයෝ මිනිත්තු 5න් ගේනවා. ලොකු බලාපොරොත්තු ලොකු කාරණා ඇතැම් මාධ්‍ය ආයතන වලින් මවා කිව්වනේ. ඒත් ඒවා ජනතාව ඒවා විශ්වාස කළා. අපි ජනතාවට දොස් කියන්නේ අර වංචනිකයින්ට අපි දොස් කියන්නේ. දැන් ඇත්ත තත්ත්වය එළිදරව් වෙලා තියෙනවා.